ආහාර වේලක් හැර වේලක් ලබා ගත්තත් අපිට එය ජීවිතයට විශාල තර්ජනයක් නෙවෙයි. ජීවත් වෙන්න පුළුවන් එහෙම හරි ආහාර වේලක් අරගෙන. හැබැයි ඖෂධ එහෙම නෙවෙයි. නියමිත මාත්‍රාව, නියමිත ප්‍රමාණයන් වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස් වලට අනුව ලබා ගත්තේ නැතිනම් අපේ ජීවිතය කොයි මොහොතේ නැති වෙයිද කියලා අපි කාටවත් කියන්නට බැහැ. අද වෙනකොට රටේ දැඩි ආහාර හිඟයක් පවතිනවා වගේම ඊට වඩා මිනිසුන්ගේ ජීවිත ඉතාම බරපතල තත්ත්වයකට ඇද දමමින් දැඩි ඖෂධ හිඟයක් රට පුරා නිර්මාණය වෙමින් තිබෙනවා. මේ පිළිබඳව වගකිය යුතු මාධ්‍ය ආයතනයක් විදිහට සියත ප්‍රවෘත්ති අපි දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. රට තුළ බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වන බව මීට මාස කිහිපයකට පෙර සිට. ඒ වගේම ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒ හා සමානවම අදහස් දක්වමින් සිය රෝහල්වල පවතින මේ දැඩි ඖෂධ හිඟය පිළිබඳව කරුණු බලධාරීන් ඉදිරිපත් කළා. ඒත් කන් නැසුණු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නිලධාරීන් මෙන්ම රජය මීට කෙටි කාලයකට කලින් තමයි කිව්වේ ඔව් ඖෂධ හිඟයක් තියෙනවා, අපි ඒකට පිළියම් යොදමින් ඉන්නවා කියලා. හැබැයි අද වන විට මේ ඖෂධ හිඟය බරපතල ලෙස උඩුදුවලා අවසන්. කොළඹ රිජ්ජයාර්යා ළමාරෝහල කියලා කියන්නේ පුංචි පැටවුන්ගේ ජීවිත දහස් ගණනින් ලක්ෂ ගණනින් බේරාගත් ස්ථානයක්. ඒත් අද වෙනකොට ජීවිත රැකගත් කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලත් ඖෂධ නැති රෝහලක් බවට පත්වෙමින් තිබෙනවා. මේ කොතරම් බරපතල තත්ත්වයක්ද කියා කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති අපිට කිව්වා. රිජ්ජේ ළමා රෝහලේ මේ වෙනකොට මේ අවුරුදු සඳහා අපි ඉසකුවම් සඳහා මිලියන 600ක මුදලක් පිළිලා තියෙනවා. සල්ලි දී ගැනීම කරන්න ඩිස්ත්‍රික් ජෙනරල් හොස්පිටල්ස් වලින් ලබාගත නොහැකි සේවාවල් ලබා ගන්න තමයි ළමා රෝහලට එන්නේ. මේ රෝහලේ විතරයි මේ සමහර විශේෂිත සේවාවල් තියෙන්නේ. කාඩියෝතොරැසික්, න්‍යූරෝ සර්ජරි, බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට්, විශේෂිත ඔර්තොපීඩික් සර්ජරි, ඒ වගේ නොයෙක් දේවල් තියෙනවා අපේ රෝහලේ විතරක් තියෙනවා. ඉතින් ඒ තියෙන තත්ත්වයේ උඩ අපේ රෝහලට එන දරුවෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න හරි ජීවිතයට ඇතිවිය හැකි දීර්ඝකාලීන සංකූලතාවන් වළක්ව ගන්න හරි එහෙම නැත්නම් අපේ සර්විස් මොනවා හරි උදාහරණයක් විදිහට ඔපරේෂන් සර්ජරි සර්ජිකල් ඔපරේෂන් නවතින එක, ඊට පස්සේ විශේෂිත ප්‍රතිකාර නවතින එක වළක්ව ගන්න හරි ඕන ක්‍රමයක් තමයි මේ අත්‍යවශ්‍ය දෙහෙත් කියලා කියන්නේ. මේවා මිලදී ගැනීම කරන්නේ අපි ප්‍රාදේශීය වශයෙන්. ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීම කරන්න අපි මිලියන 600ක මුදලක් ඇලොකේෂන් එක විදිහට ඉල්ලලා තියෙනවා. මේන් අපිට මුදල් ලැබිලා තියෙන්නේ මේ වෙනකොට මිලියන 133යි. ඒකට දැනට අරගෙන තියෙන බෙහෙත් වලට ගෙවීමට තියෙන බිල් ගාන මිලියන 208ක්. මේ තත්ත්වයේ උඩ මේ වෙනකොට නොයෙකුත් බෙහෙත් කම්පැනිස් වලට මේ තත්ත්වය අපේ රෝහලේ විතරක් තියෙන තත්ත්වයක් නෙමෙයි, සමස්ත රෝහල් පද්ධතිය තුළම තියෙන ප්‍රශ්නයක්. එකම සමාගම් තමයි මේ සමහර බෙහෙත් ජාති ගේන්නේ. මේ විශේෂිත බෙහෙත් ගේන්නේ නැති හින්දා ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් වලින් ගෙන්න ගන්න ඕනේ. මොකද ලංකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් නෙමෙයි මේවා. ඒකට ඒගොල්ලන්ට ඒක සඳහා මුදල් ගෙවීම අපි කරන්නේ නැතුව රජයෙන් ඒ කරන්න තියෙන මේ මුදල් ගෙවීම කළා නැති හින්දා අපිට මේ බෙහෙත් දෙවන්නේ නැහැ. ඒ හින්දා අපිට මේවා පරිත්‍යාගශීලීන් හරහා තමයි ලබා ගන්න වෙලා තියෙන්නේ. හැබැයි දැන් එන්නේ පරිත්‍යාගශීලීන් ප්‍රමාණයත් අඩු වෙගෙන යනවා. ඉතින් මේකත් ඖෂධ සම්බන්ධ තිබෙන රැස්වීමේදී එතනදී සිවිදනා කිව්වේ ආයතන වලට සම්පූර්ණ නිදහස දෙනවා කියලා මේ අඩු බෙහෙත් මිල දී ගන්න. හැබැයි මොහොම රෝහල් වලින් ප්‍රකාශ කළේ නිදහස ලබා දුන්නට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීලා නැහැ කියලා. අපිට මේ වෙනකොට අර වගේ සර්විස් නැති වෙන්න හරි දරුවන්ගේ ජීවිතවලට හානි වෙන්න හරි පුළුවන් කොම්ප්ලිකේෂන්ස් ඇති වෙන වීම වළක්ව ගන්න අවශ්‍ය බෙහෙත් ජාති 40ක් විතර සම්පූර්ණයෙන්ම නැති තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒවා අපි විටින් විට එක පත්‍යාගශීලීව ලබාගෙන කරගෙන යනවා. රසායනාගාර පරීක්ෂණ වලට ඕන කරන රියජන්ට්ස් මේ සියලුම දේවල් ඉතා විශාල මුදලක් වැය වෙනවා. මේක දරාගෙන ඉන්න බෑ සිස්ටම් එකට ප්‍රතිපාදන ඉක්මනින් වෙන් කරගත්තේ නැත්නම්. ඉතින් මේ තත්ත්වය තමයි දැන් ප්‍රෝහල් වල තියෙන්නේ.